පවුල ඇතුළෙත් විශේෂයම නාමල් සහ ඉත්සෙසු පවුලේ සසාමාජිින්දත් මාම මිතෙක් හැටියට සැලකව නහ මදයි කහොතරම දන්නමකදම සලකන විදිියක් නෑ මකදමං ඒගොල්ලගේ ඒගොල්ලගේ චරයාරටා සභාවිතයම අනුමත කරන්නේ හ උත්රදන ගද වන කරොබොත්තු මහ ද හොයි වගේ. හරි ෆ්‍රාන්ඩු මහත්මයට සම්බන්ධ මාධ්‍ය ජාලත් එතකොට නාමල් රාජපක්ෂයට සම්බන්ධ මාධ්‍යාලත් මේකේ ක්‍රියාකාරීෝ වැඩකර බව මට නිරීක්ෂණය වුණක් පලන් කරලොවටකිද ට මම දකින මේක වෙනම පලන්් එකක් තැ බලන්න මොන තරං වදයක් කැබිණටක පතරදෙනෙක් වාඩි වෙනකොට අර සාටකයක් දාගෙන එතුමා වගේ පුද්ගලයකුට කොහොමද මේක මුණ දෙන්නේ. හෝටට මම අදත් කියන මම සුන්ර මනුසකට මනුසර ආදරය කරන දෙසේ සිප පහම එප. ැපන ක් පට ද මේක ප ට පස රක්චයි රනද. නනාදි පත්තුමාට මොකද උනේ කියලා කවරු හරි දැනගන්න ඕනම් ඒට සරල උත්තරය තමයි. ඇතුමා අනපේක්ෂිත විදිහට මේ පවුලඇතුම පාලනි කරන්න පටන් ගත්. ඔතු මහ නව රා පක්ෂර ටේ හ ර එක පොටි ට හද කිය තාන ෝද පක් රජ . රජෝම. මට පි ප තු ට පෞදගිලල් පි පැව කියල ම හිතන්න නමුත් රට පිටිප පාකල මහිතන. උදාහරනයක් හැටියට ව්‍යාරක කටයතුල සම්බදධ වෙච්ච නිසා පහුල ඇතුමාගේ ප්‍රතිරූපට කොච්ච නාද. එතකොට තමන්ගේ තමන්ගේ බාප්පට තමන්ගේ අයි මල්ලිට තමන්ගේ අයියට වෙන ප්‍රතිරූපය ගැන හිතලලා කටයතු ක ද තිබුණන . බෑ. අද ශේෂ හරිිව ේස්ට ේස් වැඩ සරහටම්බන්ධ වන්නේ ලංකාවේ ප්‍රමුකවියෝ සසායකෙක් වන දිලිත් ජයවිරමහත්මා. ඔබතුමා අහිතන විදිහට රට බංකොලොත්ද මේට බංකලොත් කියනවා කියනකට තාක්ෂණිකර්ථයක් තිර නිසා ම හිතන්නේ රට බංකුලොත් කියන වාක්‍යට පවිච්ච කන්න පුළුවන් කියෙලමක ංකලොත් කෙල ගන්නේ තාක්ෂණිකව ගතතුලහිරු. මේ ඇසටස් ඒන්නේ තමන්ට තියන වත්කම් සහ වගකීම්. ලයිබිල්ටී සතර මිස් මැච්චිකක් ඇවිල්ල වත්කම්වල්ට වැඩිය වගකීම් වැඩින. තාම ලංකාවේ ලයිබිල්ටස් වැඩිවල නෑමකද අපට ඇසට් ටන් රටක් ඉති ඒක නිසා ඒ අර්තෙන් බංකලොත් නෑ අපට තියෙනවා කෑ ලෝ කයිසිස් එකේ කියන්නේ ද්‍රවශීල මුදල් නැතිකමක් තමයි තියෙන්නේ තාක්ෂණිකර්තය අපි බංකොලොත් කියෙ එක වැරදි එකන සමාගමක් ගත්තොත් සමාගමට ප්‍රාග්ධනය සම්පත් තියෙන්න්න පුළුවන් බැංකෝටක නායට තියන්න පුළුවන් දේවල් තියෙනවා නමුත් අතේ සල්ලි නෑ ඒක නිසා කම්පනය දුවන්න බෑ ඒන කෑ ලෝ ක්‍රයිසි ක්තම පට තියන්නේ හෝ මේ ොහොදේ බතුමාගේ ව්‍යා පාර ලාබත පාඩු බොහොමයක් ව්‍යා පාර පාඩු ලබා මොකද හේතුව අපේ විශේෂයම සංචාර්ක්‍යපාරය මධ්‍යායත්තනවල තියන ය ඔක්කොම මේකට සංයේදී මේ අවස්ථාවේ ජනතා මතිය තියෙන්නේ රට ඇතුල අර්බුධයක් තියෙනවාය කියක විශේෂයම සංචර්ක ශේස්ත්‍රයීමමගේ ව්‍යාපරම්පර්ය මඩා වෙලා වෙ තියන්නේ බද අපි ආබුධයක් කරෝන කාල ගොඩක්ටර ංකාවේ ප්‍රධාන සමාගම සහන ලාබ ලැබුව කිය ලබදේ වෙලාවා බෙත් ට ගොඩගන්න බෑකි එක කොරෝන සමේ බයි ප්‍රධාන සමාගම ලාබ ලැබවා ට ඒ වෙලා වෙලා බරබන්නයි මහොද පාඩු සි ව ලහිරු මේ මම දන්න කොහොම සමාජ ගත වුණු දෙදයක්ත කියලා ම ගැන ඇත්තරම මටතියන්නේ බොහොම මේ අප්‍රසාන්න විග්‍රහයක් මොකද හේතුව මට අදාලව මම දකින සමාජ මාධ්‍යවල සමහරලාට කමෙන්ට්ස් වැටින සමන්ල පෝස් වටිනෝ අපේ සමාගමත් කොරෝණ නිරෝධායනවලින් සල්ලි හම්බ කරපු ආයතනයක් කියලා. මම දන්න එකම දේතමයි ඔය මේ නාමල් රාජ පක්ෂ වරක් පාර්ලිමෙන් දියෝක සඳහන් කර මේ ගැන හොයන් ඕෝන කියළ හෝටල් සමාගම් හොයනවා කියලා යිවර ප්‍රශ්නයි හොඳයි මට ඇත අවථාවක් ලැබඩි නැහැ අප අපේ සමාගම සිිටට සමාගම ලයිස්තුගත සමාගම කොළඹ කොටස් ල්ට පලි අපේ සමාගමටියුතු කරන්නේ අධ්‍යක්ෂ කමන්්ලගින් මත් එක අධ්‍යක්ෂකවරය පිතරයිම පෞද්ලික පෞද්ලික සයහෝල් ගෙනෙක් නෙමයි නමුත් අපි කොරෝණ අර්බුධය ආපුගවන්ම තීරණයක් ගත්තා අපිත් මේක දිග පල දන්න නැතුව. කොච්චර කාලක් ඇයිදදි කියල හිතන්න නැතුව නොමිලේ ලබා දෙන්න කාමර පස්කඩි හෝට්ලෙ කාමර නොමිලේ ලබා දෙන්න ඒක ඇත්තරම බොහොම සත්භාවෙන් කිව්වේ වෙලාවේ මොකද රපිට රටින් එන අයට නිරෝධානය වෙන විදිහක් තිබුන් නැති නිසා. එක ඔාගල්ල සති එක හමාරක් දෙක් කැනකොට සංචාර්ක මණ්ඩලය ොරිස් බෝඩ් එකේ භා පතිනි වශයෙන් කතා කල මගේින් පුද්ගලකවත්ත හවා දිලිත් මේක ඉස්කෝටබිය ලොන්ටම් දීර් කාලව යන එකක් නිසා අනෙකුත් හෝටල් ලොක්කොම එකතු වෙලා සාධාරණ මලකට මේක දෙන්න පුළුවන්ද කියලා මම කිව් එක සංගමයක් කොම එකතුවෙලා හට කරන න එක ප්‍රශ්නයක් නෑ අපි සාධාරණ මිලක් අයිමුක අයකරමු කෑමට යන වේදම සා ඉල්ලෙක් සිටි වාෝටවල්ට යන විදම කියලා මේ නමුත් මඩ කොහොමාවද කියලා මම හොයගෙන් යුත් මට එක මතක් වවෙන්නේ අර අතරින් ගහපු මට විතරයි මකද හේතුවය නිධයින නිරෝධයනය ව්‍යාපාරයක් කරගත්තාය කියෙනෙ එකක් ඒක කියන්නේ පිටරටිං එන එ ශ්‍රීලාංකි එකහින් එකතු කරලා හෝටල් වලට බෙදලා දුහම එහෙම ව්‍යාපාරයක් කරපු කෙනෙක් හෝ දෙන්නෙක් ගැනි අහනවා ම දන්නගේ දිග පල මොකද කියලා තවමත් හැබයි අපේ හෝට්ලට නේන හෙමක් නෙමේ අපිට ශ්‍රී ලංකා හමුදාවෙන්ට හරේන්ද්‍ර රනසිහ බ්‍රගඩිය ජැල් හරේන්්‍ර න සිංගතෙක් ම එක මේක වතාවක් කතාල තින ඇතරමේ අගය කරත් අපි විතරයි කවදක්ත්. මේ ප්‍රශය එකක්දා නැත්තේ ගෙස්ලා ඉල්ල කියලා. අපිට ඇවරේජ්ක අම් මේ ඇවරේ ජොකිපන්සික තිබුණනත් සියට ංහිතනි විසිටක විසිහත්තකව යොකිප පසිය ඇතිමන මුල මුලු හෝට ලේම ඒකත් මන්දන්න ශ්‍රී ලාංකිකින් දන්නවද කියලා ම හිතන ඔය ය සමාජමාධ්‍යවල කතාකනේ දන්න මොක හටල දුන්නම ප කාමර කිසිපනාක හෝට්ලකින් කාමර විසි හතක්හෝ විසිටක් මට මතක හැටියටඒ වෙලාේ දන්ඩෝන සර්විස් ප්‍රයි් කරන මිල්තෙරකට ඩොක්ටර් ලට ඒ කාමරටික හිට අතර හ ම කරන්න බ හැමිකිකුන්න බෑ ඒට අමතරව ටා්ක නිරෝධානය න සාා ෙක්් තුරුාගේ දන්ටවන ො ාික රන්න බෑ මේ කාමර පොඩි ප්‍රමාණයක් තමයි. මේ මේ ගොලට දෙන්න පුළුවන්. ඊට අමතරව ඒ දවස් මංහිතන මුල්කාලි දවස් දාහතරක්ේ රෝධදායනවෙන්න තිබුණා ඊට පසේ තව දවස් පාක් ඒ කාමරකාටවත් තිබුණන්න බෑ. හැල්ල තියෙන්ට ඕන. ඊට අමතරව මේ මේක සර්විස් කරන්න ඔක්කොම ස්ටා්ක ඩෙඩිකට ටා් දාලා තියෙන් ෝට ඇත්තවශයම ගූ ි විශාලා පාඩුවක් ලැබව මම දැනුවත්ව නිරෝධායනය කරාට පස්සේ ම අපේ ප්ික් ඩොකමන්ට් එකක් අපේ ඇනුවල් රිපොට් එක ඇති මහිතන්නේමං මිලියන පණහකට වැඩි අපිට වියදන් කරන්න සිද්ධ වුණ මේ කාමර අපහු රීෆර්බිස් කරන්නට මේක කිසිම අයුතුලායක් හෝලාබයක් ලැබින මම හිතන්න යම් කිසි. ු හොට බයක් ලබ ක කියලට හිතනවා මකද කුඩා හොටල්ලට මහි පසිසක් කිය නති නි මංහිතන්න අප මටේ හෝටල් වලට එහම ලාබයක් ලැබුණන කිය නමුත් ම පිළිගන්න මේක අතර මැදක් සල්ලි හම්බ කරලා ඇති මොකද මේ කියන විදිහට නිරෝධයන ව්‍යායයක් කරගත පුද්ගලක් ගැන සමාජය කතිකාවතක් තියනවා එක්නෙක් කො දෙන්නෙක් ගැන ඒ කියන්නේ වෙන විිශසසකක් මේ හෝටල ගැන නෙමේ මේ හෝටල කියන්නේ අපිට හමුදාවෙන් එව්වා අම අපි ඒගොල් රක බලා ගන්නවා. අපිට ගිහිල්ල බලෙන්ගේ න්නත් බෑ ඒගොල්ල ඇත්තටම ඉතාම සංවිධිත විදිහයට අපිරන කාලේ ඔයි මුල් කාලයකට ව්‍යපාරිකීන් පැමිණ කාලේ හරිම සංවිධීරදිීට මේ බෙදා හැරිය කර සිමාකාර ොබතුමාගේ දේශපාන හිය ැත්ත දශපන සන්මන්ක න්න නෑ හම එහෙම කරන්නත් බෑ කරෙත් නෑ මට ඇත්තටම ම එක පිග්ඩ ඕන එක මේ අවස්ථාවකදී අප අපේ ආසන් හෝටලේ තමයි ්ලු ට ල ටස්ක හෝටලේ ඒ හෝටලට අපි වැඩිය ලොකෝ කී පන්සිික් කනවායි කියලා මට සෝ කිවවම මම ඒ වෙලාවෙ මේක බාරව හිටපුඒ බිගඩියර්වරයා. ට කතා කරල් ඇහුවා මොකද මේක පදන මවගොල්ල මේක මෙදලන දෙන්න කියලා එකොලය පදන මැහැටියට දැම් මේ ඒ එන එන බස්වල කැපෑ සිටියක බලලා ඒ හෝට්ලේ ඒවෙලාවට වලබල් රම්ස් ගාන බලලා ඒගොලල් ඇලෝකේට් කරනවා ඒක ඇලුකේට් කරේ තනිකරේ ඒ හමුදාවේ හමුදාවෙන්ඒ කාටවත් බලපෑම් කළ වැඩියෙන් රම්ස් කට කරන්නත් බෑ ඇලෝකට කරන්න රූම්ස් ඇත්තෙත් නෑ මොකද හේතුව අර සර්විසි ගොල්ට වෙන්කර රූම් සුයි ස්ටා් එකකට වෙන්කරපු රූම් සුයි ගත්තම ඉතා සු රම් සුල් නෙමේ සියටට පනහක් විත රූම් ්‍රමාණයක් විතරයි අපිට දෙන්න පුළුවන් ඒක නුත් අර මංකිව දස් පාහ ඇල්ල තියෙනවන කාම්රි ඒක ව්‍යාපාරයක්කටට මංහිතන්නේ හෝටල් සමාගම්ෙන් මුදල් එහෙව්වා කියලා ඊට පස්සේ අවසාන බාගයේදී. මේ දෙවන වටේදී හෝටල් අපි හෝටලේ නුවර්ට් කරා හොස්පිටඩ්ල එකක් ඇටියට ඒකත්ංෝ මොහොස්පිඩ්ල එකින් ලොකු ප්‍රික්වස්ට එකක්කාව. ගොලට කරගන්නම දෙයක් නෑ මේ නම්බ සැන්ඳල් කරගන්න බෑ ඒ අපි ඒකෙති නවදාන මර්ගෙන අධ්‍යක්ෂක මන්ඩලය තිරණය කර කෙටිකාලයකට හොස්පෙටලක කටියට කොන්වඩට් කල දෙන්න එච්චටයි කරේ මහිතනය මේක පොහර තැනක ගේව ඕන වෙලාවටවා ඇහුගේ ප්‍රශ්නිමකද මත් බලන මොකක්ද මේ කියන්නේ ම නිරෝධායන ව්‍යපාරෙන් හම්බ කරපු ඇය කියලා ම දැක්දැක් අහි කියන්න මම දන්න මට තේරෙන් ත්නෑ අවන්කෝමඇට ජනලින් බතුමා හො ඒ එකත් ඉතාම් හොඳයි මම ඇතටම හොඳ ප්‍රශ්නයක් මේ ඇත්තටම මම මේකනම් මං උත්තර දීල තිනවා අර එක්තරා සමාජ මේ YouTube ජනාලිකවටත් ම මේ උත්තරයත් ලබාදීලතිනක තාක්ෂණක උත්තරය මේ ජෝෂ්ට් කියන සමාගමට තමයිති ෝෂ්ටට් හෙල් කියන සමාගම ජෝෂුවට් සමාගම වරුදදුික සියාසු පහක් පරණ කසියාසූ හයක් පරණ සමාගම. ඒ සමාගම තිම එක සබ්ිදියරිගක්තම ය ෝට හෙල් කියන්න සමග හරක් බ . චෝර්ෝට් ෙල් කියන සමාගාවම අවුරුදු හතලිහක් විතර පරණ සබ්සිඩීර එකක්. මේ සමාගම හැනල් කරන්නෙත් මම මේ සවවාගම් ගොන්නේස්භාපාති වනාට ඒකට අදාළ අධ්‍යක්ෂ ම්ඩලක්ෂහ එකට අදාළ කළමනාරආරාධ්‍යක්ෂකවරයෙකි න්නම් මම මේ ගනු දෙනව ැ පුදගලක දැෙන හිටේනෑ නමුත් මේ ගැන මම පළවෙනි වතාවට හරින්ෆනන්ඩෝ මන්ත්‍රීවරයා මේක පාර්ලිම ේන්තුවේ ප්‍රශ්න කරා සඳහන් කර ඊට පස එතුමාගේින් ඇහවා මොකක්ද මේක කියලා ඇගවා වැරදීමක් කියලා ඊට පසේ ආයිමත් තවත් ප්‍රා පෙලි නාලිකාව වැඩසර හැකිරමික් සඳහන් කරහම මට සිද්ධ වුණනා කළමනාකාරධ්‍යක්ෂි කරය ගැල්ලා යත් එක් වාදියලමක ඉට එකක් දෙන්න ඒ කා කතන්ත්‍රය හරිසරලයි ඇන්න්න් වලින් මේ පරීක්ෂය කිරීම පිබඳ මට පුද්ගලිකව කිසිම ප්‍රසාධයක් තිබුණ නෑ මුලඉඳල මොකද ම හිට ස්ථාවරය මයි පුද්ගලිකව වැඩියන් චෙකරොත් වැඩියෙන් අහු වෙනවා ඩියෙන් අහුන අපේ රට කැලලක් වෙන මේ මොකද දඩියන් කෝවිත් නවාගේ ම හි අඩුව චක්කරම තයි හොඳයි ං දක් ංගලාදේශවගේ රටවල එක පාලන කිරින් තම චක්කර නම් පුද්ගලික හිට ස්ථාවරේ නමුත් නමුත් මේ ඇන්ටිජන් ක් කියනක ලාබයි පි ටෙස්ටිංක්වලට වැඩිය එකකරුපියලෙක් දස්ගානයි වෙන්නේ පිසි ටෙස්ටිංක් එක කාලෙරුපල්මගෙන හත් අට දහක් වෙන අත් කරදා කරගන්න ගද්දහ කටදහක් වෙන මේ ඉල්ලිීම ඇවිල්ල තිබුණේ ම දැ නෑඉල්ලි මාපු පස්සේ ම දන ගත්ේ ඉල්ලි මල්ල තිබුුණේ බෝයි එක චයාමන් සුසන්තරත්නා එක මහත්මයත් ඊඩබ එක චයාමන් ප්‍රභාශ සබසිංහ මහත්මයත් එතකොට ටරිසම්වල හිට පු ල් ගොල් එකතුවෙල තමයි ටර්ස් ෝ් එකකට ඉල්ි මක්ල්ල තිබුණනේ. විද ට කර ෙක් ි ර රන්න මක තත් වද පා ක්ට ි රන්න්න මොද ේට හ ොහද ටස් කරන්න කියර බුණා ි රන්න කොහොමද ඉම් ප්‍රරක් ික ඒ නිසා ගොු ඉල්ලාට ඇන් ජන් කියලලා. තුර ඇන් ජන් ගේ කාගෙන් ඇන් ජන් ගේන්න ඒ කොට ඇන් ජන් ඇත්ත වශයම? ගොඩක් මලයිඩො පහ නෙමේ නමුත් මේ ඇන්ටජන් ගේන්න කිව්හම මේක හොයාගෙන යනකොට සෞඛ්‍ය මාත්‍යංශ තේරුම් ගත්තා ලෝකයේ ඒ වන විටඩ ප්‍රෝ් කරලා තිබුණ ඇටිජන් වර්ග දෙකක් ලෝකය පුරා ඒට හේතුව බිල්ගේස් ෆන්ඩේශන් මිලියන දෙසීයක් dollar මිලියන දෙසයක් වල මිනිමම් බයිබ ගැට එකක් දීලා තිබුණ ඇමරිේ සු ප්‍රසිද්ද ඇබට් කියන ඔය ඇන්ටජන් සමා ගමට ඒ ඇබට සමාගමට කිව්වා ඔල 15ලට විකුණ එක අපි මිලියන දෙසීයක් ගන්නවා එතකොට මේක ඩො පහට දෙන්න කියලා ඒ ඩො පහේ වාසිය නිසාඩ්ෝ එක ඔෆීෂලිය එනවන්ස් කරා ටෙස්කිිට් දෙකක් එකක් තමයි ඇබ් අනිත් එක තමයි ස්SD bioෝෙන්න්ස කියන මේ දෙක මේ රටවල් වලට පාවිච්ච කරන්න පුළුවන් කියලා දොර පහගානනේ තමයි එතකොට කොහොම නමුත් ඒ වෙලා වේ තිබුණු ඉල්ලිමා අනුව ලංකාවට මහම ඇන්ටිජන්ගේ ඕොන කියලා බලන්නොට මේ ඒජන්ස් ල ඉන්න ජෝ්ත් හෙ එතකොට ජ් හෙ කිව්වා අපිටඇජන් අපි මේ පේපස් දාල තින ම දැනගින් හිියන ඔ ොල් පහලවාකා දඳල මේගල කියර නව ඩිජන් කලෙක් තියෙන මේට පරුවල්දන්න කියෙල එන්නේ මාරේකට එන්න මාරයක මේක සලකා බැලිවෙන්න හැ නමුත් මේ අධදිසිය අවශ්‍යතාවේ නිසා එන්න මාර්රික මේක සලකා බලලා එන්නේ මාරෙක ගයිඩ්ලයින්ස් දුන්නා. දීලා මේ ගයිඩ්ලයින්් සනුව පරුවල් එකත් දුන්න මේක ඩොල්ර් පහට ගන්්ඩෝන දොල් පහට අරගෙනීයට පහලවක් විියද හැටියට තියාගෙන සා ලාබේ හැටියට තියාගන්න පුළුවන් කියලා ඒගොල් ගේෑ අර කොලේ මච්චු ගහලා හගොලට තියාගන්නපුළුවන් ලාභේ මෙච්චරයි හගොල ගන්න පුළුවන්ම් ගාන මෙච්චරයි කියලා ඒ පරෝල එක දුන්න. ඒය පරෝලක අනුව මේක ලංකාවට ආනයිනය කර. මේක ඇත්තර මේ ආනායනක අවස්ථාව දී මේ තිබුණු හදිසිය අව්‍යාව නිසා ම තවත් මතකයි සුසන්තරත්නාක මැදිිතුමත් ඒ කවද අපේ ප්‍රවාශ ප සිහට කතා කරල කිවවා පුළුවන්න්නන් හටම ගෙනල්ල දෙන්න මේක කියලා. ම එතකොට කතාගර එකල නනාකා රධ්‍යක්ෂක කරයටට කතකල හවා පුුවන් දෙචිට ගනෙන කිව බෑ කොරියාවන්දල එන්න කාගු. ඉටපස්ස මම සේලංක නයාලයින්සගේ සබාපත්තු මට කතා කරල. ලට් ගනස් කල තමයි කාගෝ ලයිට් එකක වහම මේක ගෙනනල්ල දුන්නේ ඒ ගෙනල්ලදීපු සන්තෝසිට තමයි මේ ගොල මේ මාද්‍ය දැම මේ ශ ලංකන යාලයින් සකයි ෝශ්ුවට් එකයි කොච්ච අඩම්බරුුණ අද කිවොත් මේ ොල්ල කිව්වා මේ හදදිස්ව්‍ය අවචතාවයක් නිසා අපි මේක ගෙනාව අපි ිගම් මේක මහ විරෝධර වැඩක්රවගේ කියලලා ඒ පින්තුරට කාර්ගෙන මයි ගහවම හ ඒ වෙලාව මලහිරු ගැහවේ ඇන්ටජන් මිල වැඩී කියලා නෙම ඇටිජන්වලම් ජවාරමක් කරනවා කියලා නෙමේ ප්‍රෝලක නතු ඇන්ටිජන් ගෙනාව කියලා. ඒකනිසා තමයි ට ප්‍රධාර නාලිකාවකට නඩුවක් දාන සිද්ධ වනේ මොකදේ නාලිකව දිගින්දිිකටම ප්‍රහර ප්‍රහර එල්ල කන්නඩ ගොට අපි ිල්ලකිවවා නෑ මෙන්න ප්‍රරෝල මේකට තියනවා පොප පරෝල එකක් තින ඒ ප්‍රේජයකමක ගිහිල්ල තින. ප්‍රෝලික දුන්න. පරුවලි කරංගිල්ල අපි නඩුවත්දැම අඩුවත් දාලා අද වට පර්මණ නි ජක්ෂන එකක් න මේ ගන කතා කරන්න බෑගකිලේ නාලිකෝටරේව මොකද ජ් අන්තිමට ජක්මට ක ියලති නො බැලූ බැල්මට ජයගත හැකි අඩුවක් මෙහි තිබන නිසා මේ පිළිබස කතාකිරීම තහනම් කරමින් නියෝගයක්නිි ගුත් කල තිනවා හැබැයි මේක දීතිකව මේ ආයි මතු කරන්නේ මම හිතන බොහොම අසාධාරණ හා අවාසනාවන්ත විදියට වෙනත් පිරිසක් එකතු වෙලා මතක් මතු කරන මෙතනින් අයුතු ලාබ ලබනවා කෙලා හිට පස්සේ මේක අයිතු ලාබ ලබන්න ක්‍රමයක් නෑ මේක ප්‍රයිස් එක ෆික්ස් කල තියෙන්නේ මේ ෆ්‍රයිස් එක ගවන්ම් එකින් ෆිස් කළ තියෙන්නේ ඒක ෆෝමියුල එකක් තියනො ඒක හැම අපි ආනායනය කරපු හැම වතාවකම මේක දිීර තමයි අපි ආනයනය කරේ ත් ක්ටකෙ මහරලට කවරුවාර විකුල යන්න පුුවන් සමාර පොඩි ැම්සේම වෙන ගනන්වලට නමුත් එහෙමුණේ නෑ මට මේ වගකීමෙන් කියන්න පුළුවන් මේක කිසිම අසාධාරණ හිතුලායක් ලැබිේ නෑ හැබ මට තවත් වගකීමෙන් කියන්න පුළුවන් මේ මේ කැම්පේෙන් එකට මේ කැම්පේෙන් එකට එකන්නේ නිරෝධයන කැම්පේෙන් එකට එකටත් ගිට පසුව මේ ඇන්ටිජන් කැම්පේෙන් එකක්ත් මේ ලෙවල්ලෙට ගෙනියන්න මමත් දුටු ම මම අධ්‍යනය කළ විදිහට මෙම සමාජ මාධ්‍යවල මේ බිහේවියක හරිින්ෆනාාන්ඩු මහත්මයට සම්බන්ධ මාධ්‍යජාලත් එතකොට නාමල් රාජ පක්ෂයට සම්බන්ධ මාධ්‍යාලත් මේකෙ ක්‍රියාකාරීියෝ වැඩකර බව මට නිරීක්ෂණය වුණක් ප්ලන් කරලොවටකිහෝද මම ටහි මම දකිනෝ මේක වෙනම ප්ලෑන්් එකක්. ගෙන කතාකරු දැ හට මතකයි මගේ වැඩ සටහන කරීම ඔබ සහභවිෂනවා දස්ධානය ජනති ප්‍රතිවරන්නේ කැම්පේන එක කරය ඔබතුම පලන පරත්තමයි මාද්‍යෝසේක කියනන්නේ ොතේ ැිට මතකයි දස්ධානේ ජනති ප්‍රතිවරන්නේ ජයකන කම පුතුමාර විජ්‍යයක්ග්‍රහහි ෆොටෝ ක්දන මම සතුට අතතර මොකද හිත නෑ අදත් යම් කිසි සතුටක් තියනවා හම ගත උත්සාහය ගැන අපි සත්භාවින් උත්හ කරන්න පුළුවන් උත්සාහේ ප්‍රතිඵලය බලාපොරොතු නොවුණුදේවෙන්න පුලුවන් නමුත් මගේ සද්භාාවගෙන ම අදරතටත් සතුට වෙන මුකද මම ලංකාවේ සසාම්ප්‍රදායික ව්‍යපාරික කැටියට හැසිරිනිිනෑ මම ලංකාවසාම්ප්‍රදායයික ව්‍යාපාරියෝකයෝ ඒත් තඟ කරන ප්‍රධාන අපේ ක්ෂකයෝ දෙන්නටම සමාන හෝ අඩවැඩි වශය උදව කරමින් ඒගොලගේ ව්‍යාපාරික ාරිි ගනදනුවක් දශපානක් ති එක කරනවා. ම මක දෙදකරපුගින් හක්නෙමයි මම මගේ සාාවරයාන ම විශවාස කරපු දර්ශනයක් අනුව මම විශවාස කරපු මගේ තිබුණු බලාපොරොත්තුව අනුව මම රට කරහි තියන මගේ ඇල්මට ගැලපෙන්න්න මම වැඩක්ර දක් අපි දකින ර්මානය ගෝටාගගමටත් ගහිල්ලා බොහෝ කලාකරුවන් ජනප්‍රය චරිත. මග පුොද මග න තන් මගේ ජීවිත මේ බලක් ක්කයක්ඇකල සහර ලංකාව ප්‍රවීණ කලාකරු සහන් කල බිරවා බුතුමට පොඩ්ඩක්ත්ම ලකිරීමක් නැත. නෑනෑ නෑ ඒ ඒක තියවා ඒක නැති වෙන්න . ඔහු මංමක කියන්නගේ මගේ උත්වාහය කැන නෙමයි දැන් මට කලකිරීම ඇතිවෙන්නේ මට වගකීමක් දැනෙනවා මට ඇත්තරම කලකිරීමද වචනේ මම දනෑ. මට තියනෝ ලොකු දුකක්. ඒ කියන්නේ ඒ ඒ කියන්නේ මම මහත් අකූ අපේක්ෂාවෙන් ම මේ වැඩිකරි ඔොකද ම වෙනව්‍යාපාරිකයෙක් වගේ මේ වැඩිකරේ මගේ ටන්ඩර එකක් දාගන්නම් ම බිස්්නසකක් කරගන්න නම් ම මොක් කරරි වැඩක් කරගන්නම් වැඩ මට කරගන්න තියන්නේ තිබුණ අවරුද්ද කමමා ඇතුලත, ඒම නැත්තං. වැඩ නොකරුණවා අනං ඒක පිළිබඳ ීර දුක වන්න පුළන් හෙමකක්නෙ මට තිබුණේ ම හෙම එහෙම කෙනෙක්න ම සමාජ සංවේදී දේශපානයට සංවේදී ප්‍රතිපත්යක් ටීන අවුරුදු මම මඳ මම දන්න දේශපාලනයේ කුඩාකාලේ ස්කෝල කතාග්‍රපු දේශපාලනෙත් අද කතාගරන දේශානෙත් කිසිසේත්ම මගේස්ථාවර වෙනසක් කලන වෙලනේ ම ජතිකත්ව දශපාලනයන ශවාස කර රටේ අනාගතය ගොඩ නැගිය හැක්කේ ජාතික සම්පත් මේ ජාතිකත්වය මතපදනම් කරගෙන කාර්යක්ෂමෝ යෙදවීමන් කියන විශවා. ඇතු තමයි මන් ම දත් සිටි ම ට උත්තරදන ද රොත්තුම හොයි වගේද නෑ අයි හොඳයිය ඒ තිබුණු මම ගෝටබේ ජනතිපත්තු මාසාහ ගෝටාබේ කියන පුද්ගලයා ජෝටාබේ ජනතිපත්තුමා ජනාධිපති වෙන්න. නියමිත කලින් දිනයදීම මෙකල්ලා අපි දෙන්න ඒ ඒක හඳුනාගත්තා මොකද මම ගෝටට ගෝටාවේ ජනතිපත්තුමට කතා කර ගෝටා කියලා. අපි වෙන අපි කැපේණික පටන් ගත්ත දවස ඉඳ ලම. එතකොට ම ම එදැයින් පස්ස එහෙම කරන්න කියන යන්න එත්නෑ මම කිව ගෝටට මම අදත් කියන මම සුන්දර මනුසෙකට මනුසර ආදරය කරන හැබැයි ගෝටාාවේ ජනපදධී පතිතුමා. ගේ ජනාධපති වශයෙන් ගන්න ඒ නිලතීරණවල වරද්ද නිලතීරණ අඩුපාඩු මම ඒඒ ඒ ලැබු පැවනි අවස් ාව න බද ලෙ තු ට පිට ප න පැත්තුවා මට පද්ගල පි ප රට පි ප මතවා හිතන හිතන හරි හයි දැඟ දැක් ගලියෙන් කිවරණ දෙයක්තමයි දෙේ විසි පහම එපා. මේ පි ප ර ර න හ අපි දකින හ කාර්ගේ වෙට සිරිිස් ගත මේ වගේ දවල් නොවෙන් ත් බෑන මට ඒොඩ පොඩි පොඩි ආඩම්පරෙකුත් තියන මොකද මටේ මොයි වගේ ප්‍රයෙක් ල ක්‍රඩිට්ක ඉන්න ඩවන් ට ලැබෙනනවා මම ඇතරම දද පහලවෙේ දෙස්රි ඉදස් දහන මේ ජනිිපත්තු මට කැම්පිෙන්ණ එක කරාට පස්සේ මම පිළිබඳ විශල උනන්දුවක් අරගෙන මයි පිළිඳම සක්‍රියව වැඩකර කන නෙමේ නමුත් එසේ අවශ්‍යතාවයක් පැනනැගමින් තිබෙනවා යයි මට හැගෙන මම හැබයි ඉතා එෙම වැඩකට තාමනන් අතහල නෑමුටන්ග ගෝටගෝ හෝම් කියලා ඒක අනි පත්තර පරුණවා දෙේ සි පහමපා කියලා ඒක ජනාතිපත්තුවා බේරුණු ජතව බේරුුණාද කෙල් මමදරන්නේෑ . ම මට ජනාධිපතිතුාව අවන්කෝම මංකෝව කිය ලැරු මට ජනාධපතවා බේර ූමනවක් නෑ. මම ජනාධිපත්තුමාගේ අපේක්ෂිත අපේක්ෂිත දේශව වුණ නැහැ. එකනිසමට ජධිපත්වවා බේරණන්න කිසි මවශ්‍යතාවක් නෑ මට ගට අේ ේරගන්න ඕනේ සුන්ද මනුසයාව මොක දේමනුස්්‍යයාද යාලව යාලුවව ඒ මනුස්්‍යයා දේශපාලටගේ අපි මැදිිහත් වන ඒමනුසය අකමැති වෙච් වෙලාව අපි මේ දේශවට දල්කළදැමඒඒ ඒ අර සුන්දර චරිතයට විශා යයක් හොඳ මනුසකට. හාානයක් වුණා ක්‍රමය ඇතුළට ගිහිල්ලා හැපෙන්ඩ බැරුව. ඒක වෙනම කතාවක් කැබැයි ඒම වන්නකු ද මේ විදාායක ජනාතිපතිවරේ. නමුත් නමුත් මම හිතන්නේ මේ විදාායක ජනාතිපතිවරයාට පවා පාලනය කරගන්න බැරි දේවල් තියෙනවා. මේ ඇතරම ඔබ කියන්නවාගේ අපි නතකයිජ ජාවදන කිව ගානය පිරිමි කරන්නත් පිරිිමිේ ගානය කරන්න විතරයි බැරිඒ එත්තරම් බලගතු ජනාතිපතිවරයකුට පාලනි කරගන්න බැරි වුණා තමන්ගේ පවුල. ගේ පවුල පාලනය කරගන්න බැර බැරිවීමේ හැටියට ප්‍රතිවල හැටියට තමයි ද මේක වෙලතින්නේ. ඒක අපි මෙසේ කතා නොකර ලහිරු මේ සන්දෑජාමය මේ තැන්තැන් වල කතා කල වැඩක් නෑ ජනාධිපත්තුමාට මොකද උනේ කියල කවුරු හරි දැනගන්න ඕනං ඒකට සරල උත්තරය තමයි එතුමා අනපේක්ෂිත විදිහට මේ පවුල එතුමාාව පාලනය කරන්න පටන් ගත්තා. එතුකොට අර කියන මහා බල. විදාක ජනාතිපති බලයත්තරර්ජන ලක්වන බයි මේ පෞද්ගික නිික්ෂණ. යිති කැම්පේන් කර කැම්පේන් එක කරේ ඔබනම් ඔබ තමයි ලඟමට මිත්‍රේ ජනතිපැත්තුමාගේ මේක පිසන කැන්න බැරිුුණ ඔබතුමාට මේ මේක පොලියසන්නයක් හොරන්න බැරිුුණ න මගේ ප්‍රතිපත්ති යක්ති නතම සරල්ලයි ඒ ප්‍රතිපතිය තමයි මට මගේ මට පුළුවන්. ම පුලන්දන්නේන ම කරන්න මට පුළුවන් ඒතුමා මිත්‍රෙ කැටි රාශ්‍රය කරන්න නමුත් ඇතුමා එතුමාත් එතව මම අදරත් විසා කරන්න හැටියටඇතුමාට චන්දවත්නො දුන්න. පබ. ජය සුන්දර ඔයා ලේකම් කරනවා නං. පවුලේ අපේක්ෂාවක් කිෂ්ි කරන්න. එතනින් හයාට මම කොයි ගනු දෙනුවද ලහිරු මට ඒතුමත්තෙක රට වෙනුවෙන් කරන්න පුළුවන්. එතකොට ඒ ඒ මහා බලද විදායක ජනාධපතිවරයා පාලනය කරන්න ඊටත්වැඩ බලවත් පුද්ගලෙකෙතට පත් ව නාන. कि ज्ञ මේක හරියට ලහිරු ම උදාාරයකට කිවොත් මම මේ සමාගමක සභාපති කෙනෙකුුණ අට වැඩක් නෑ මගේ ෆයිනංශල් කටෝලයි මගේ මාකටින් ඩිරෙක්ටයි මේ මගේ සේ දිරක්යි තුන්දන්න තනතුර තුන තිය එක පුද්ගලෙක් හිටියොත් මගේ යටටින් ම මොනජාමන් වුන්නත් වැඩක්ව වැඩක් නෑනේ හේතුව මහා බල පුදගලෙක්ට යටික් වත් ඊටත් ඩිය බලයක් පතුරන්න මහ බාණ්ඩාගාරය එතකොට එතකොට ට්‍රෂර එක එක බාණඩාගර්ය ලේකම් හැටියටත් ආයතනයත් එටකොට අපි ජනාතිපති කාරයයාලය තුනම එක පුද්ගලෙක් විසින් මෙහවන තත්වට පත් වෙලා. මම මේමගේ නිරීක්ෂණ ම කිසි හෙත්මය මේවා අද කියීර කතානේ චෝදන ල්ලකරට බැසල්රද පක්ෂක් රිජුම් න මම හිතනවා මම හිතනවා. ජනාධිපයතුමාට යුතුකමක් තියනවා. ඒ වැරද නිවැරදි කරන්න. හේතුව ඇයි. ජනාධිපත්තුමා බලයට පත්වෙන කොට අපි ලකු විශ්වාසයක් දුන්න පවුල සම්බදධ කරන්න නැකිනි. න පැදිලෝකි පැටිලිව හට ප මනක් නෙමයි එතුමාට හඹුණු සියලු හිතවතුන්ට මිත්‍රයින්ට සියලු දෙනාට ඒ විශ්වාසය අපට ලබා දුන්නා අපේ ඒ විශ්වාසය මටයුතු කර. එඒත් විශ්වාස කරද කැබිනට් එකට පවුල මාජිකයන් පැවිණේ කියලා. එතුමෝ ඉවත්වඒ කියලා එතුමා මම දන්න තරමින් බලාපොත්තුනේ නැහැ ජනාධිපතිතුමා හැර අනිත් සාමාජිකින් කැබිනෙට් එකට ඒ කියලා. ද ක දතුමට ජත් හ අන්තිමට ජනතිපත්තුමා හම්බූනේ මෙහෙමයි ජනාතිපත්තුමා හම්බුවීම කියනකත් මේ ඒ සර වගේ වෙන්නද. නෑන ජනාතිපත්තුමා හම්ඹුවලතියනවාට මගහිතන්නේ සුමාට තුනකට දෙර කලනු බොහම හිතාම කෙටි හිතාම කෙටි සාකච්චාවකද. බතුම මේ කතාරනවා වගේ ේදල තුමාට කිව්වෙන ඇ මම ඇතුමාට මංහිතන්නේ යම් කිසි මොහොතක පහු අතීතාාවර්්‍යනයක් කරනවා නම් මම සියලු දේවල්. මමගේ යුතුකමක් කැටියට ජයිසුන්දර මති තුමා පත්කරපු දවසත් එතුමා කරපු ඒ විවිධ විවිධ වැරදි එකනක මට පුළුවන් හැම අවස්ථාවකදීම. මම එතුමාට තී කියල දිීල තියනවා. පෙන්ල දීල තියනවා. ඇහුවද එත් ට තේනවා එතුමා හුවට වැඩක්ේ ඇතුමටක ඒකින් වැඩක් ගන්න බෑ මක එතුමට ඒහ පැතරගේපු ලවග ක්‍රියාත්ම බතු සහහි අසරනයි මම හිතන්නේ අන්තිමසරණ වුණ මේ ක්‍රමය තුළ. තමන්ගේ සහෝදරයාගවත් ගෙන්වත්බේරන්න බැරි මේ ජරාජීර්ණ දේශපාලන කරමයක් තුළ තමයි එතුමා ජාධිපතිව වනේ මේ රටේ හ ඔබතුමාගැන ඔබතුමා ව්‍යාරජායක සබහපතිවරේ. පෝටල් තියනවා මාධ්‍ය තිනව පත්තර තියනවා සැහන දවල් තියෙනනේ ඔබතුමාට මේ ඔබතුමාරක ප්‍රශ්නයක් වුණ ඔබතුමා සභහපතිවර අපි ව්‍යාරැක්ගම කාදශ කරක හොද කරන්නේ. මගේ සහෝදරයෝ ඇවිල්ල මගේ ව්‍යාපාරයේ මේ කඩාගප්පල් කරනම් වහ මෙවෙලම විසුඳනවානක මේ මේ ප්‍රශ්නය තියෙන්නේ මේ සංවේදී පශ්නයක් නේම ලහිරු මට මට ගන්න පුලුවන් තිරණ තිීන්දු ම තිරණ ීදු ගන්නේ මගේ අධ්‍යක්ෂක පණන්නයට මගේ ආයෝජකන්ට මගේ සේවකන්ට ගැලපිෙන විදිහට නිවැරදිම තිීරණ ගැන වග කිහිෙන උත්සා කනවා. මෙත නිම නෙමෙයිනි ැ ගෝටාබේ රාජ පක්ෂ මහතත් හිතයටටින්. මම හිතනවා හිත යටටිං විශ්වාස කරන වා අපි කොච්චර මේ කිව්වත් අපි කැම්පේයින් කරලා තමයි ඔබතුමාව ගෙනාව කිවට එතුමා හිතයටටිින් විශවාස කරනවා එතුමාගේ එක සහෝදරේගේ ජනප්‍රියත්වය මහින්දරාජ පක්ෂ මහතයාගේ ජනප්‍රියත්වයයාගේ ජයග්‍රණයට බලබෑව ඒ නිසා එතන යම්ගෙසි ඔබලිගේෂණ එකක් තියන අනිත් පැත්තෙෙන් බැසිල් රාජපක්ෂ මහත්මයාගේ මේ යන්ත්‍රණය උදවුන මේ දෙකමත් ඇත්ත. දෙකමත් ඇත්ත ඒවගේම අපි විසින් කරනල්ලද මේ දායකත්වයත් ඇත්ත නමුත් අපි කිහිල්ල අපි කරපු දායකත්වයට මස්රත්තලල් ගන්න කියනේ අප අපි කිිහිල් අපේ දේවල්ලන්න කියන අප ගාන හිතුමා කොචරසරනවීද. හෙෙන ඔයි තරන අපි ිල්ුවන එතුමාට තියෙන මංහිතන එකම මංහිතන මානසික සානය ඇත්ත ඇති මේ වගේ යාලු උත්තින්වා කියලා. පවලෙක් මට වද දුන්නට යාලුමට වද දුන්නන්නේ කියලා දැන් බලන්න මොනත් තරන් වදයක් කැබිණටකේ පතර දෙෙනෙක් වාඩි වෙනකොට අර සාටකයක් දාගෙන එතුමා වගේ පුද්ගලයකට කොහොමදක මුණ දෙන්නේ මේක ඔප්ටික්ස් කත්තුත්ක තින ා චායා රූපකත්ොත් කුචර කැතයිද. තුමා දිනරීම ගෝටා හොම කිය කැම්පේන එකත් පවුල අප ම හිතන්නේ ගෝගෝටාගෝ හොම නේ නෝගෝටා කිව්වේ පවුල. මේ ගෝටා එන්න කලින්. ගෝටි ගු ප්‍රවර්ධනය කරන කොට නෝ ගෝටා කියල කැම්පේෙන්ගක් ගියානනි. ගෝටාව එපා කියලා. අපි එකට ප්‍රතිවිරුද්ධ ඔ සටන් කරලා මූලිකෝ ජය ්‍රහණය කරලනේ ඒතුමා ගෝමරි මේ අපි අපේක්ෂකය කරේ. ගවරට ලැෙන්න් න ම ඇතුළූ අපි විශාල පිරිසකට එතකොට එතුමා ආපුදවසිහින්දල එතුමාට කරපු එතුමාගේ ප්‍රතුරූපයට වෙච්චහානි ඒකයන්නේ උදාහරණයක් කැටියට මේ ව්‍යපාරක කටයුතු සම්බධ ච්ච නිසා පහුල්ල එතුමාගේ ප්‍රතුරූපයට කොච්ච හනිුනාද. එතකොට තමන්ගේ තමන්ගේ බාප්පට තමන්ගේ අයි මල්ලිට තමන්ගේ අයියට වෙන ප්‍රතිරූපය ගැන හිතලා කටයතු කල තු තිබුණ ඉන් අද. ම හිතන්නේ ගොට ඩිය මදක්වෙල තින්න්නේෙ මේ රටේ ජනතාවට වැඩියෝේ පවුලට අපි දකින මේ ගොඩක්ටේ ට සමාජාලය උගතුමාසාහ නම රාජ පක්ෂතර ටට් සහමාර එක පොලටිකල ස්ටා් එක නෑ මම ං මේක පිටිපත දන්න පුද්ගලයෝ දන්නවාලයිරු මම ප්‍රසිද්ධියත් කියලතිනො මම ඔම මම මිත්‍රත්වයක් හැටියට රාජපක්ෂ පවල මගේ මිත්‍රත්වය තිබුණ ගෝටාවේ රාජපක්ෂතික පමණයි මහින් රාජපක්ෂ ජනාධීපත්වම බය හිටිය අවුරු දහ ඇතුලත. අපි අතර සුහද මිත්‍රරත්යක් තිබුණ නැහැ. රට සහ සහන් පුද්ල ොදන හිටියට ඇතරම අපි අතර තිබුණ එතරම් සූහද ත් සහද තත්ත්යක් නෙමේ. ට හේතුව මම හැමවිටම මගේ මගේ දැනීමේ හැටියට මගේ හැකියාවේ ප්‍රමාණයට මට පුලුවොන්දි ම රට පැත්තේ මේ ප්‍රශ්න විසිදුඳන් උත්සාහ කරා ම ඇතරම දෙදස් අටේදි. පිවිජයි සුන්දරම හතාට විරුද්ධ දේශන පවත්වමින් පොත්ඵල කරමින් එතුමාම රටේ ආර්ථික විනාශ කරනවා කියන ස්ථාවරේ ප්‍රසිද්ධ හිටි පුද්ගලෙක් ඉති ම ඒරජ ජනප්‍රිය පුද්ගලෙක්ු නෙමේ. ඒ රජයමන්දි දැකේ ඇතර මිරෙ හට නෙේ ම ම න්ද රජ. නැපත්තම පරදරට පස්සේ දතුමගේ පුදගලිවත් ඇහ. ඇයි ඔබතුම මම මෙතරම් හතුරෙ කැටට සැලකවී කියල. ඇතරන ඒ ඒ පවුල ඇතුළෙත් විශේෂයම නාමල් සහ ඉත්සෙසු. ඒ සාමාජිින්දත් මිතරෙ හැටියට සැලකව හ මදයිකොතර දන්නම්මදම සලකන විදික්න මදමං ඒගොල් ල ඒගොල්ලගේ චර්යාරටාසා භාවිතය ම අනුමත කරන්නේ නැහැ මම හිතනවා ඊට වැඩේඊට වැඩ ආාර ධර්මාකූල ඒකොල හැසිරරි ඕන කියලා ඒක පිළිබන්ඳුවත් ම නාමල් රාජපක්ෂට පුද්ගෙලෙකක්හම කියලා තියෙනො මං ඒ මතය එලිය දරන්න බව ඒ පවුල දන්න ඊට අමතරෝ ඔබට ඔන්නම්පුළුවන් මගේ ෆස්බුක් පුටුවට පිටුවටයන්න. කරු මේ ජනාධිපත්තුමා පත්වෙච්ච දවසේ. මම ශයා කල ති නොමගේ ෆේස්බුක්පුට පිටුවේ බ්ලබ්බේ වඩියෝ එකක් ඒ වීඩියෝ එකේ පැහැදිලිව කියලතිනවා මේ ජනාධිපත්තුමාට අවවා දෙයක්ක රැප් එකේ මේ ළමයි තුන් දෙෙන තදාගෙන අයියටත් උප දෙෙසක් දීගෙනඒ පරණ වැරදි කරන්න ඉඩ දෙ නැතුව යන්න ඔබතුමා කියලා ඒ විඩියෝ එක මම මගේ ෆස්බුක් ෝල්ල එකේ ශාකල් ලති නවා මොකද මගේ ඒවා එවෙලා විතිබුණු විශ්වාසයත් ඒකයිඒ මේ වැරදි නිවර්දි කරග නොගියුත්. ගෝටාබේ ජනාතිපත්තුමාට වැඩිදුරු මක් යන්න බෑ කියලා මං හිතෙනවා. අද ගෝටාාවේ ජනාධිපත්තුමා සමාජයත් තත්වයට පත්ව වෙන්න මේ සමාජයේ තියන කනගාටු ට සමාජය තියන යම්කිසි එක්තර විදිහක වෛරයකට පත්තර වෙන්න හේතු වනේ ජනාජිපත්තුමා කරපු දේල් නෙම මේ ජනාතිපත්තුමාගේ සෙසු පවුලේ සසාමාජිකින් විසින් මූලිකව කරපු දේවල්. ජව ජපවීම හි නැති න මට ඇත්තටම ජනාතිපතිවීමේන කිසි දෙයක්වීම හීන නෑ හැබැයි මම කෙටි නිවැර දිකිරීම කරන්නඩෝන මේකේ ලහිරු අපිමම දැක් ඇමම මේ කියයාගෙන ග කතාවද මට දිගින් දිගට හදිසේ ගහන්න පටන් ගත්ත සමාජ මාධ්‍යයවල මම ොහවාගෙන බලාගෙනගේ හම මේ නිකං අමුතු සැඩ යක්ති නො. ඒක මම මම සමාජ විද්‍යාත්මක විග්‍රහ කරගන්නේ කර පලෑන්ඩන් ඔබතුමත් කන්ෆසුරල් මත් ඇත්තටම කන්ෆසුනා මම කල්පනා කරනවා ඇ සමාජ විද්‍යාත් ම විග්‍රහ කරගත්තේ දේශපාලනයගේ සේම භූමිය තමයි අපි නැති තැන දේශපාලනක් චිත හදාගන්න ඕන ූන්ගේ සේම භූමියක් ඒඒහෙදී කවරුුවරය ල්ල සක්‍රියව දේශපාලනය යෙදෙනවාය කියලා දැනන වෙලේ ඉනං ඉස්සල උඩ ගහන්න පටන් ගන්නා. දැන් මම ලහිරු ඕනෙම තැනකරු කියන්න පුලමං ඕන ප්‍රසිද්ධ තැ අභියෝග කරනවා රාජපක්ෂල බලයහිටිය අඔවරුදු ම පලවෙනි දහයත් දැන් දෙකහමමාරත් අතරේ මම කිසිම උදව්වක් කිම උදක් කිම රාජ පක්ෂය කෙනගෙන් ඉල්ල තිනවා කියල ට රාක්ෂ ට කියන්නග. ඒකාට රාජ පක්ෂකට එතකොට මං කරන්න ප්‍රධාන හේතු තයි ම ්‍යාරිකෙ කැටන ම නිර්මානාාත්මක ව්‍යපාරිකයෙක් මගේ ආඩම්බරය තියෙන්නේ ම නිර්ානාත්ම හම්බුර සල්ි වට විතරයි මට කාග හරි දීල දදා හම්බිරපු සල්ලි වල අඩ රනම ක්නමේ මට ම ස්බංගේ ැකිවීමම සසාම්ප්‍රදාාක ්‍යපාර්කයෙක් නෙම ට මගේ. නිනුක්ේෂය රගැනීම සතුටු කැෙනෙක්ෝ ම විශවාල ගයක් හදාගෙන ලොකු කාර්තියාගෙන න්න එහම ෙනෙක්නෙම ලා හිරුපද මගේ ලයි ස්ටයිල ගන ම එම ෙක්න එක නිසා මට කාගෙන්වත් පස්සෙ ගිහිල්ලා ඒ වගේ තත්වට පත්වෙල මම මේ ආශ්වාදයක් ගැනෑ එක මගේ ආශවාදයති ෙමකුලත් එක රඩුුව හිටියය එක ගැන මමයින්දරාජ පක්ෂ ජනාධීපත්තුන්වාක තිරණත්ම අවස්ථාවලදී දැඩිලෙස ප්‍රසිද්ධිය රඩවෙලතිනවා පසිද දැඩිලෙස සමහටක දැකපුය අදහන්න බැරිවිෙන ම රන්ඩු ලති නවා ඒවගේ බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයාද ඇතුමා එකත් මම ප්‍රසිදී රඩ ඇතින රන්්ඩු කියනන්නේ ම ආගු කල තින ඇත ඒ දරුණු ගන ඒවා ඒ මම එහම මට ඒ පවුෂය ලැබුණෙ ක හොමද ම මේ කොලි පස්සෙන් යා ටහම පවරුෂක් තියන පුලුවන් මත් මතා කරන්න පුලුවන්ද කතා කරන්න මට මට ලහිරුත්් එක මෙම කතා කරන්න පුළුවන්. ඇැබයි හවා එකොට මගින් ප්‍රශ්යක් අහනෝලා හිරු මේ දැඟ හොම කතා කරන්න හොම කියන්නේ ඔබට ජනතිපතිවේ නොවනද දේශපාටෙන් නොද කියල ම ඇතරම ඒ එකයිම ට කියනගේ අපි දේශපාලටයට නොය නොනම් ඒගල්ල කැමති බව ප්‍රතික්ෂක් මොක හේතුව මේක ඔවන්ගේ පිටියක් ඒ කියලා බයද. ම හිතන්නේ දැන් දැ එම දැන්ලද නොද මට දැනන්නේ ඇයි ට මේ සමාජමාධ්‍යවලින් ගහන පුද්ගලියුන්දි බැලුවම මේ පිටිපස ඉන්ඩ මේ දේශපාලන චරිත නිසා මට හිතෙන්නේ මොකද මට කාටවත් ගහන්න බෑ මගේ ව්‍යාපාරවලට ගහන්න බෑ මට ගහන්න මොනද කතා හදන්න පුුවන් හැයි. මේ තාක්ෂනිකව ටෙක්නිික්ල ඇවිල්ල කියන්න බෑ ම දිලිදජයි හල් ොගමකර අහවල් වෙලාවේ හාවල් පරුවලක ගන්න අහවල් ඇමතිවරගේ පස්සෙන් ගයා කියල කියන්න බෑ අම්මගේ බාපක පස්සයෙන් ගියාවත් මගේ තාත්තක පස්සෙන් ගියාවත් කටවත් කියන්න බෑ එහෙම කියන්න කියන්න බම් ප්‍රසිද්ධියියෝග කරනවා හෙම කියන්න බෑ මම මම විශ්වාස කල දේශපාලට දර්ශනය තුළ මේ රටමෙන විශ්වාල් දේශපල් දර්ශනය දුන ස්ානගත්තව හිටියේ ඒ කොල්ලා මොකද හරි සරලායින් ලයිරු දෙන්න සද ඉල්ලුේ සන් ල්ල ඇම තිසම දෙන්න ඒ දෙන්නගේ එක්නෙක් තොරගෙනන අපි රට තර කර කවුදු හොඳ කියලා එකට ගවර කරන දි ජායර මහා විශාල අපරාධයක් කර කිය ගොටාව රජ ක්ෂ ජනාතිපතිකමට ගන්න කැම්පේන්ට කල්ල මට මෙච්චර දනු තත්ත්වත් තුළත්මට හන්නවෙන්නේ එහම නොකරන්න මොකද වෙන්න කියෙ ලහිරු සල්ලයි. ගෝටාගෝ මගැට ොකද හි ම හිතන්නේ ගෝටාගෝ ගම ගම බතුගේ පෞද්ගලිකදහ පෞද්ගලක දහ සංකල්පයක් හැටියට අතිශේ පෞද්ගලිකව මම මෙච්චර කිය කරගන්න බැරිවුණු වැඩ අවුරදුගණනක් මේ ගෝටාගෝ ගම හදල මේ අරගල භූමියයක් හදල අරගලය කරනවා ආය කියන අපේ මේ තරුණයෝ නිසා චම්පසාධනී වෙනස්කම් සමාජය සිද්ධුවන් පවතිනවා එයින් මට මට මේකට යටහිතින් ආශ්වාදය කරනවා අ විදිනවට වැඩිය දෙයක් මට තියෙන බෑනි හැබැයි ගෝට ගම කියන්නේ කොන්සෙප්ට් එකක් ම හිතනො ටක්ගලයින ගටගම නොවේතුව තිබුණ ොද හේතුව ගෝට ගෝ නෙමයි මේක ටැක්්ලයින්් එක හැකිව තිබුණ ඒ වටා තිබුණු ඒ දූෂිත තත්ත්වන්නේ වැරදි කර ගැනීම ඒ තිබෙන්නු සාම්ප්‍රදායක තත්ත්වයන් වලට එරහෙවීම නමුත් අනි පැත්තිං මම ඔය සංකල්පේ පිටි පස්ස හිටපු සුදර් මනිසු දැක්කා ඒ මිනිස්සුන්ගේ කැපවීම ඒ අබිලාශය හම දැක්කා. ඒ ඒක හරිම නිර්ුවයාචයි ඒක හරි සද්බාවය ොමට යනි තුන් නැැ ඕන මට ඇත්තරම මට යන්න එමගදකට කියන්නේ පරිසරයක් මුල් දවස් දෙකේ දීතර තිබුණා එක නනිකොදඒ හිටිය ඇතම ඇත මනිස්ු. ට පස්සේ ම දකින්න පටන් ගත්තා මේ සමාජයටත් වැඩිය කුණුණු මේ සමාජයේ මේ කුණුවීමට වඩාත්මදායක වුණු සමහර චරිත පවා මේ ගමේ ගිහිල්ල පදිංජි වෙනවා. ඒත දෙරන මාත ජලයේදී. ස ැ ම ේ ම රක්ෂ ම හිතන්න නැහැ ඒ සැනකලි ොරයක් ස්රූපයක් තිබුණත් ඒහි තිබුුණා දේශපාණික බරක් දේශපාලික හඩක් තිබුණා ඒ හන්ඩ රට අවහඬක් මොකද සිවිල් සමාජය නිහටව ඉන්නවාය කියෙන පූරු උපකල්පනය මත තමයි දේශපාලනක් ඥයෝ වැඩ කරමින් හිටියේ මේ පවුල් වැඩ කරමින් හිටියේ. එතකොට ඒ මේ හඩ මේ රටට අවශ්‍ය හඩක් මම අද දකින්නේ ඒ හඩේ මුල් නිර්මාණකරුවන් ඒ හඩේ තිබුණු මුල් නිර්වාා ජත්වය තැ සම්පූර්ණයම ගිලි හිලති නවා ඒ සමාජයට වෙන්න පුළුව වෙනදේම ගෝට ගමටත් වෙලද හිෙනවා දෙයාරු වෙලද දොරණෙමයි ඕනම් හොඳවැඩක් පටන්ගත්තර පස්සේ අන්තිමට වටයකතු වෙන්නේ ව්‍යාජ මිනිස්සුනම්. මේ වෙනත් ගන දනුවක් විසිසඳ ගන්නු උත්සා කරණායනම්. ඒ අ මුල්. නිර්වයාාජ මේ තමන්ට දැනුණු හැඟීම ප්‍රකාශ කරන්න ආපු ඒ තාරුන්නේ මම පොද්ගලක බොහෝද නආඳුනනවා ඒගොල්ල එතකොට මම දන්න කොච්චර නිර්ාජ සොරයක්ත හඩක් දෙතන තිබුණ කියලා. ඊට පස්සේ ඒ ගෝට ගම පිට ගංකාරය විල්ලා අල්ල ගත්ත ඉගලෙන මංහිතන්නේ විම සි රට ොට ද බෑ කැපේ කැම්පයින් කනෑ රනිල් වික්‍රම සිංහ මේ අවස්ථාාවදිගත්තොත් ඉතාහම අසරන තත්වට පත්වෙලන්නේ මටපින ටිටීන්නේ කොහොමනත් රණල් වික්‍රම සිංහ හට වත් කෝට අබෙරජ පක්ෂටවත් වෙනත් නායක කොටවත් මට පේනතෙක්මානක මේක ගොඩගන්න වැඩපිළි වෙලක් නෑ මේ වැඩපිළිවල මංකවවේකයි මේ වැඩපිළිවෙල මීට වැඩියක් කොඩක් සංකීර්ණ සංවිධිත වැඩපිළිවෙලක් මේ වැඩපිළිවෙල ඒ සියලු <tos 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 ං එකතු කල්ල කන ප්‍රතිපලයක් හැටිය ගොඩේන මිසක් රනිල් වික්‍රමසික මහත්ම ගිහිල්ල තමන් දන්න හඳුනන සුදු මහත්තෙක්කෝ නෝන කෙනෙක් අයිය එකක ඉන්නවා කියල කතා කරල කියියක් කරිග නලදීලවත් තමන්ගේමමිතරයෙක් වන ෝඩිය අගමැත්තුමාගගේ කියියක් කරල්ල නල විසඳන්න පුුවන්ක්වත් නෙමෙයික තියන්නේ. මේක ම මහා සංකීර්ණ ප්‍රශ්නයක් හැබැයි උත්තරය සරලයි. දැග ඔබතුම ෝසායකක් ලක ප්‍රධන පෙේ දැන් අපික දක්තමයි. සාමාන්‍ය සුළ ව්‍යාරක ොහතෙ න තම් න්න වැඩකර තරුණය රුණ ක්ම මන් ්‍යා පර හො විස්තු තම රට යන පි ොක් ට ර ක ර හ ත් ට පස් ොට් ෆි ග දිගු පොලන්ති මනිු පස් ෝ රයි ට මේකද මේ වෙලාක තින උත්තරී. ඒඒ ඒක තමයි ලහිරු අපමට වැඩිය මේ තාරුණය අපි හා බද්ධ කරගෙන සංවාදය ගෙන අන්ඩෝඕන තරුණන්ය ක මතු පිටිම් බලලා සමහරලාට හිතන්න පුළුවන් අපි ොහරටකට ගියොත් මේ මොගක් හරිරගෙන ඉන්න පුුවන් මෙ ඩොනල්ස හරි වැඩ කල්ල කියියක් කරවා ගැෙන මේ බික් මැක්යක්ක්කාල හරි ඉන්න පුලුවන් කියලා නමුත් ජීවිතය පිලිබදට වැඩිය විග්‍රහයක් යෙන ාතියක් අපි අපිට සතුට ගැන විග්‍රහයක් තින ජාතියක් අපි අපි හොඳට ජීවත්තන ජාතියක් අපිට අපි කනදේ ගනවත්ි බොන දේ ගනවටත් වැඩ අපි සතුට බුක්ති විඳන ජාතියක් මම හිතන්නේ තාරුණන්ය හෙස්සල්ලම තීරණය කරන්න ඕන සතුනෙන්ද ඉන්ඩෝන නැත්තං අර කියන සාම්ප්‍රදායික ජීවිතර දයන්න හදන්න පිටර ගිහිල්ල කියලා ස්මංහිතරනෑ සතුට ඉන්න මේට වැඩ හඳ ැනක් වා කියලා සීරු දුස්කර තත්වයන් තුළ පුළුවන් ඒ අපේ ආතල්කට කැවටඩ් කරගන්න අපිට පුළුවන් දැන් වාහනයට පෙටල් ගහගන්න බැරි වුණ හමත් ඒ තුළ ඇතිවන තත්ත්වය තුළි මේ පොසිටවලි බැලුවොත්. අපිට මේ කැවට් කරගන්න පුුවන් ඔප චුන්්ටික කැට සතුටින් ඉන්න නමුත් අපිට නෑ කියලා හිතලා අපිවෙන්න තරටවල්ලු ඊට වැඩිය බස් වෙලාවටේනවා වාහන ඕන තරන්තිය නවා පෙටල් ඕන තරන්තය නො එකත් එෙම නෙමයි අහිරුවා හම රටේම ලංකාව්ඩිය පෙටල් මිල වැඩි ආරමිල වැඩි මන් ප‍ලේෂන ද මරකකාවත් ම ද සිේර කොලක් විතර ත්තවර පත්වල න එකකහෙමත් නම නත් හෙම වුණත් අපි මට වැඩි පොසිටිවල තන්න ඕනහ අපි මේ තාහරුණන්නේ අපත් මේ ගණ දෙරනුට සම්බන්ධ කර ගන්නඩ න මේ හැපින පලට ෆර්ම් එකට. පලටෆර්ම් එක හැපිනස් ලට ෆර්ම්ම එකකර ගන්ඩෝන මේ කර්ස් කරන මේ අර සෝශල් මීඩියාවල ෆේක් ප්‍රොෆයිල්වලින්ගි හිල්ලා ගහගන්න නැතුව මේ හැම ඒම අපප චුට්ටි එකක් තියනවා සතුරෙන් ඉන්න ඉදින්. මගේ පෞද්ගලික ජීවිතවල තියන ප්‍රශනත් එක්ක තමන්ගේ ජානවලින්ගෙනාපුේ ඒ ඒවත් එක්ක සමහට සුළුකොටසක්කින්න පුළුවන් අසතුටෙන් ඉන්නම කැමති නමුත් මගේ ත බෞද්රක කැමති සතුටන්න හැබේයි පොසිටව් එන්ගේජ ම් එක අපි සමාජත්්‍යක රන්්ඩෝන් ලහිරුටත් එක ලොකු සේවයක් කරන්න පුළුවක් කෙනෙක්. මට පතකයව මේ රජ රාපණයක පෙරගන්නත් මැදිහත්තු වවා. ඒ නෑ රජ ්‍රානායක බේරගන්නක න්නේ රංජන්‍රාමනායක අද සිරගත්ත වෙලා ඉන්නේ අධිකරණයට අපහස කිරීමේ ගෙන චෝදනාව මත. එතකොට උපරිමාධිකරණයෙන් ගන්නා ලද තීරණයක්. අධිකරණයක පැවැත්ම සඳහා අවශ්‍ය අවම කොන්දේසියක් තමයි අධිරණයට ගෞරුවක් තිබෙනවා කියන උපකල්පනය. එතකොට අධිරණයට ගෞරෝයක් නොමැති වුණු දවසේ සිට මේ අධිකරණ ක්‍රියාවලියසා සමස්ත නීති පද්ධතිය කඩාගෙන වැටෙනවා. එතකොට ගරු විනිශ්කාරවරුන්ගේ මතය වනේ එයයි කියලා පිට උපකල්පනය කරන්න පුළුවන් මොකද ප්‍රසිද්ිය මේ මේ අධිර පද්ධතිය විවේචනය කරන අධිර පද්තිය අඩ පාඩ තිය බව සැබයි නොත්ඒ ප්‍රසේදී ේචනයකිරීම තුළ අභියෝගෙට ලක්වනවා පවත්නා මේ ක්‍රමය. ඒ නිසා තමයි ඔහු අද මේ සිරගත වෙල ඉන්නේ. නමුත් මේ අධිකරණ කරම තුළින්ම විශාල අපරාධ කරපු පුද්ගලෝ. මේ සමාවට ලක්වෙලතිනවා. ඉතින් ඒ තුළ සමාජ මතයක් තියෙනවා සමාජ සාකච්ඡාවක්ති න රංජන් රාමනාක ඒව එච්චර වරදක් කරපුනු කෙනෙක් නෙමෙයි නේද ඇතුළි ඉන්නේ. කියන සමාජ මති ඇතියනවා හි ම හිතන සංවේද සමාජමතයක් මොකද පරිපූර්ණ හෝ සම්පූර්ණ නිවදි කරම ේදයක්ක් තුල මිනිස්සුේ ප්‍රශ්නය මතු කරන්න නිති ව නැහැ. නමුත් වෙනත්තායට අපරාධකරුවන්ට අපරාධකරුවන් යයි සැලකෙන පුද්ගලන්ට එලියට එන්න පුළුවන් උනාහම මේ ප්‍රශ්නය සමාජ තුල එලියටෙක පලක් න්න ස ක ත් ර යමයක ිත්‍ර ර්ත ජති ව . ඒ සඳහා කැම්පේන්් එකත් කරන්න ජිලිත්ජය විරසූ ගරමයි න .